ලෝකෙ බොහොම වේගයෙන් වෙනස් වෙමින් ඉදිරියට යන ගතික තැනක්. ඇත්තටම මේ වේගය බොහොම වැඩි වෙලා තිනෝ දැන් කාලේ. බොහොම කෙටි කෙටි නිමේෂන් වලින් හැම දෙයක්ම වෙනස් වෙවි ඉස්සරහට යන ඔයාලට ඒක දැනෙනවා ඇති. අපි ගත්තොත් එහෙම ට්‍රෙන්ඩ්ස් ගත්තොත් එහෙම ඉස්සර කාලේ මොන හරි ට්‍රෙන්ඩ් එකක් අහම ටිකක් කල් තිනෝ ඊට පස්සේ තමයි තව එකක් එන්නේ. හැබැයි සමහර විට දැන් එන ට්‍රෙන්ඩ්ස් දින අද ඉඳලා හෙට ඉවර වෙනවා. බොහොම ෂණිකයි. බොහොම කෙටි නිමේෂයන් තියෙන්නේ. මේ මොහොත බොහොම වේගෙන් අතීතයට එකතු වෙනවා. ඉතින් මේ වෙනස් වෙන ලෝකයේත් එක්ක අපි ඉස්සරහට යන්නට ඕනනම් අපි අපේ ඔළුව ඒ අලුත් දේවල් වලින් පුරව ගන්න ඕනේ. අලුත් දැනුමත් එක්ක එකතු කර ගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට ගෙනෙන්නේ මේ සංයුග වැඩසටහන. ඉතින් සංයුග වැඩසටහන ඔස්සේ අපි ආමන්ත්‍රණය කරන්නේ ගුණාත්මක ප්‍රේක්ෂක ඔබටයි. ඔබගේ දැනුම වැඩි කරන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ සංග්‍රාමයේ වැඩසටහන ඇතුලේ. ඉතින් තැන් තැන් වල තියෙන විවිධ දැනුම එකතු කරලා සෙග්මන්ට්ස් විදිහට පැය භාගයක් ඇතුළත ඔබ වෙත ගෙනෙන්න තමයි අපි මේ වැඩසටහන තුල උත්සාහ කරන්නේ. මම හිතනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ වෙනකොට ඒක සාර්ථක වෙලා තිනවා කියලා. ඉතින් අද දවසෙත් එවන් වූ අලුත් දෙයකින්ම මේ වැඩේ පටන් ගන්න ඕන කියලා අපි හිතුවා. ඉතින් ජාතික රූපවාහිනී අලුතෙන්ම ටෙලිනාට්‍ය ගොඩක් ඕගොල්ලන්ට අරගෙන එනවා. බොහොම නැවුම් අත්දැකීම් සහිත වෙනස් ආකාරයේ ටෙලිනාට්‍ය. ඕගොල්ලන්ගේ ගුණාත්මක ඔබට බොහොම වටිනා ටෙලිනාට්‍ය රාශියක් අපි ඔබට අරගෙන එනවා. ඉතින් එහෙමනම් ඒ වගේ දෙයක් තමයි අද දවසේ මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සංයුග. කලින්ම නිවාඩු හම්බෙලා වගේ කවද දින තියෙන්නේ? ඇයි උප්පැන්න දෙන්නද? එහෙමත් හිතපු කාලයක් තිබ්බා. උප්පැන්න කෙසේ වෙතත් නඩත්තු ඉල්ලලා උසාවියෙන් හිතුණු කාලයක් මට තිබුණා. ඉරමත් දහන ළඟදීම කියලා අපි දැක්ක පහුගිය දවස්වල රූපවාහිනී මේකේ ට්‍රේලර්ස් යනවා. ඒ ළඟදීම කියන දවස කවද්ද කියලා අපි අහගමු. ඉරමත් දහන ගැන කතා කරන්න අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් එහි අයිතිකාරයා නිර්මාතෘවරයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අධ්‍යක්ෂවරයා ටෙලිනාට්‍යයේ ලලිත් රෝහිත ඉදිරිසිංහ අයබෝන් කියලා පිළිගන්නවා. ඉතින් ලලිත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකුට අමතරව මම හිතන්නේ මාධ්‍ය වේදිකාවක් මේ වගේ ගොඩක් භූමිකාවලට රඟ දක්වලා තියෙනවා. ඉතින් කලිම ස්ක්‍රිප්ට්ස් තමයි ඔයාලා ලියන්න පටන් ගත්තේ. රයිට්. එතකොට මම මේ පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවද මේ? දෙවෙනි අධ්‍යක්ෂණය මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. ඊට කලින් චිත්‍රපට දෙකක් වගේ කරලා තියෙනවා. කළා තියෙන චිත්‍රපට තමයි ආවේ නැහැ. එලිට. තත්ත දෙක ඉස්කෝලේ පෙන්නවා ලංකාවේ සහ ලෝකේ පුරාම මේ වෙනකොට. මේ ටෙලිනාට්‍ය ගැන තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් මේක මේකට අපි පොඩි අදහසක් දුන්නොත් එහෙම දැන් අපි ටෙලිනාට්‍ය දකින්නෝනේ. එතකොට මේක බලන්න ඕනේ ඇයි? අපේ ගුණාත්මක ප්‍රේක්ෂකයන් ඇයි මේක බලන්න ඕනේ? ඕනෙම මම හිතන්නේ කලා නිර්මාණයක් තුළින් අපේ ප්‍රේක්ෂකාගාරය සබුද්ධික ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය විය යුතුයි. ඒක නිර්මාණය කරන්න කලාකරුවා තේමයි වගකීම තියෙන්නේ. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය සහ නිර්මාණ ඉදිරිපත් කරන ශිල්පියා, කලාකරුවා, අධ්‍යක්ෂකවරයා, තිරපිටපත් රචකයා සහ ඒ කණ්ඩායමතේ තියෙන මේ සමාජයේ චින්තන ශක්තිය සහ ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියාමේ වගකීම. මං කියන්නේ එහෙම කියලා නාට්‍ය නිර්මාණයක් තුළ ප්‍රඥාව මතු කරන්න බැහැ අපට. මොකද එහෙම වුණොත් ඒක රසස්වාදය නැතුව යනවා. ඒක නිසා රසත් සමග මුහු කරලා යම්කිසි ප්‍රඥාවක් කලා නිර්මාණයක් තුළ බලන
ප්‍රේක්ෂකයාගේ අධ්‍යාත්මික ගුණ වගාවන් ඒ වගේම ප්‍රඥාව වැඩි දියුණු වෙන විදිහේ ටෙලි නාට්‍ය සහ කලාව ඕනෑම කලා මාධ්‍යයක් එහෙම හසුරවනවා නම් ඒක වටිනවා. මම හිතන්නේ ඒක තමයි කලා නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී අපි පළවෙනියෙන්ම හිතන්න ඕනේ කාරණේ. ඔව් මොකද මම දන්නවා අපි ඉස්සර අපි පුංචි කාලේ නිර්මාණය කරන ටෙලි නාට්‍ය නිර්මාණය කළේ ඔය කිව්ව තේමාව උඩ. ඔව්. ඊට පස්සේ කාලයකට පස්සේ මේක මේ ටෙලි නාට්‍ය විතරක් නෙමෙයි සාමාන්‍ය කලා නිර්මාණ ප්‍රේක්ෂකයට ඕන එක දෙන්න ඕනේ අපි වගේ. ඒක මොකද මාකටිං පැත්තකට ගිය නිසා එහෙම වෙලා ඒක ඒ පැත්තට ගියා. දැන් නැවත වතාවක් ගුණාත්මක ප්‍රේක්ෂකයින් ගුණාත්මක දේවල් ඉල්ලමින් ඉන්නවා. දැන් මම හිතන්නේ ඒ ආයත මේක ඉතාමත් වැදගත් අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා. ඒතර මේ ටෙලි නාට්‍ය පිටපත කවුද කරුවේ? වා ඩිරෙක්ෂන්ස්? එතකොට මට ඒක කියන්නේ. ඔව් මම අධ්‍යක්ෂකවරයා. පිටපත තරංගා දිසානායක. තරංගා දිසානායකගේ කඳුළු කුණාටුව කියන නවකතාව ඇසුරේ මම හිතන්නේ ඒක බොහොම ජනප්‍රිය වෙච්ච නවකතාවක් ලංකාවේ. ඒ නවකතාව ඇසුරේ මම ඒක කියවපු මම හිතන්නේ මම අවුරුදු 10කට විතර කලින් ඒ පොත කියවෙව්වේ. ඒ කියවපු දවසේ ඉඳලා මම තීරණය කරා මම කවදා හරි මේක ටෙලි නාට්‍යයක් කරනවා කියලා. ඉතින් ටෙලි නාට්‍යයක් වශයෙන් කරා. ඒක කරාට ඇත්තටම මේක විකාශනය කරගන්න සෑහෙන අමාරු තත්ත්වයක තිබ්බා. ඉතින් ජාතික රූපවාහිනිය කවදත් ගුණවත් හරවත් දේ සඳහා සැදී පැහැදී ඉන්න එකම ඇත්තටම අපිට හේතුවක් වුණා මේක රූපවාහිනි මැද හරහා ජාතික රූපවාහිනි හරහා විකාශනය කර ගැනීමට. අබල මේ නවකතාව ටෙලි නාට්‍යයක් වුණාම කොහොමද මේක දුවන්නේ කියලා අපි අපිට කොටසක් බලමු. ඇත්තද බං මේ මිනිස්සු කියන කතා? මොන කතාවද බං? සමන්ත කියලා ළමයා බණ්ඩාරියක කියන්නේ. කියනවා පිළිගන්නවා. බණ්ඩාරිය අයියේ මේ ඔය කතාව නම් කියාගෙන ඉන්න එපා. මට දරුවා බලන්න ඕනේ. දරුවා බලනකම් මම තනිය යන්නේ නැහැ. වැදුවා විතරයි. මේකේ කොටි දෙනක් වෙලානේ. මගේ දරුවා මට වටිනවා. රාජ කුමාරියෙක් නේ හම්බුනේ. දැන් පොතක් නාට්‍යයක් කරනකොට පොඩි අභියෝගයකුත් තියෙනවා. ඒක පොතේ තිබිච්ච රසය, එතකොට ඒකෙන් විඳපු දේ නාට්‍ය ඇතුලේ ප්‍රතිනිර්මාණය විය යුතුයි කියලා සමහර අය අදහස් කරනවා. සමහර අය හිතනවා නෑ ඒක වෙන්න ඕනේ නෑ, ඒකෙන් අරගෙන වෙන විදිහට හදන්න පුළුවන් කියලා. දැන් මේක එපිසෝඩ්ස් කීයක් කරලා ඉවරද? එපිසෝඩ් දැන්ට කරලා තියෙන්නේ 17ක් වගේ. තව එපිසෝඩ් අපි 60ක් දක්වා වගේ 60ක් 50ක් අතර වගේ යන්න බලාපොරොත්තු වෙනවා. පොතක් නවකතාවක් කිරීමේදී ඇත්තට මේක ලොකු අභියෝගයක් වෙනවා. මොකද ප්‍රේක්ෂකයා පොත කියවද්දී පාඨකයා චිත්‍රරූප මවාගෙන ඉන්නේ. එතකොට බුද්ධිමත් පාඨකයාගේ චිත්‍රරූපයට හානියක් නොවන විදිහට අපි සැබෑ රූප තිරේ ඉස්සරහා මවීම ලොකු වගකීමක්. ඒක බොහොම පරිශ්‍රමයෙන් තෝරා බේරා ගත යුතු දෙයක්. එතකොට එපිසෝඩ් 16යි 50ක් 60ක් එකෙන් තව ඉදිරියට රූගත කරන්න නියමිත වෙනවා. කවද්ද මේක අපි ජාතික රූපවාහිනිය විකාශනය ආරම්භ කරන්නේ? දෙසැම්බර් පළවෙනි ඉරිදා ඉඳලා වියලි නාට්‍ය අවසන් වෙනවා. මේ ඊට පස්සේ දෙසැම්බර් පළවෙනි ඉරිදා ඉඳලා ජාතික රූපවාහිනිය 8:00 විකාශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රයිට්. මේක තාක්ෂණික පැත්ත ගැන පොඩ්ඩක් අපි කතා කරමු. කාස්ට් එක රංගපාන නළු නිළියෝ කොපමණ ප්‍රමාණයක් මේකේ චරිත කොපමණ ප්‍රමාණයක් මේක ඇතුළේ තියෙනවද? මේකේ චරිත දැන්ට 12ක් විතර වගේ. ප්‍රධාන චරිත නම් 6ක් වගේ අතර යන්නේ. සෙසු චරිතත් එක්ක චරිත 12ක් වගේ තව ඉස්සරහට එකතු වෙන චරිත කීපයක් තියෙනවා. මේක විශේෂයෙන්ම අර කොටස් අතීතයේ සහ වර්තමානයේ යාවි වී යන කතන්දරයක්. වර්තමානයෙන් කතාව පටන් ගන්නේ. නමුත් අතීත සිදුවීමුත් මේ චරිත මේ විදිහට ගොඩ නැගුණේ කොහොමද කියන කතාවත් එක්ක තමයි කතාව දිගහැරෙන්නේ. තරංග පොතේ ලියලා තිබෙත් වම් පැත්ත දකුණු පැත්ත මේ විදිහට වෙනස්සක් කරලා නාට්‍යයත් අපි ඒකම පොතට හානියක් නොවෙන්නම කරා. රයිට්. ඉතින් අපිට තව වැඩි දවසක් නෑ. බොහොම ඉක්මනට මේ නාට්‍ය බලා ගන්නට පුළුවන්. මම හිතන්නේ ඔබ අනිවාර්යෙන් මේ නාට්‍යයත් එක්ක මේ ටෙලි නාට්‍යයත් එක්ක ආශක්ත වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනට මේ ගැන කෙටියෙන් හෝ පොඩ්ඩක් කතා කරන්න. එබැවින් අපි මේ සූදානම් වෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට යන්න. අපි ගොඩක් වෙලාවට මේ කියනවා zombie වගේ ජීවත් වෙනවා කියලා. zombie සමහර අයට අපි එහෙම කියනවා. ඉතින් අපි මේ
පෙන්වන්න යන්නේ කෙටි චිත්‍රපටයක්. මේක විනාඩි 11ක දාවන කාලයකින් යුක්ත ඇත්තම කෙටි චිත්‍රපටයක්. මේක ඇතුලේ මේ zombie කියන තේමාව යටතේ තමයි thriller කියන තේමාව යට තමයි මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. අපි යොමු වෙන්නටයි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව කතා කරන්න. සිසියකේදී තමයි මම ලීතල් බයිට් කියන මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නේ. මේක zombie කියන කැටගරිය එකේ චිත්‍රපටයක්. ඒ වගේම thriller horror කියන genre එකේ තමයි මේ චිත්‍රපටය යන්නේ. එතකොට මේකේ සංකල්පය මම ගොඩනගන්නේ මේ කොරෝනා සමයේ අපි lockdown එකේ ඉඳී ආහාර ගන්න දේවල් ගොඩක් poison දේවල් ගත්ත කියලා news සංසාරණය වුණා. එතකොට මේ සංකල්පයත් එක්ක මම හිතමින් ඉන්නකොට තමයි මම මේක zombie කියන කැටගරියකට දාලා මේ සංකල්පය ඩෙවලොප් කරන්නේ. මේක ටිකක් Hollywood style එකට, ඒ කියන්නේ කැමරා එක jerk වෙන විදිහට සාමාන්‍ය ලංකාවේ තියෙන චිත්‍රපට නිර්මාණය කරන rules වලින් වෙනස් ටිකක් Hollywood style එකට කොහොමද මේක ඉදිරිපත් කරන්නේ කියන එක ගොඩක් මම සැලකිලිමත් වුණා. එතකොට කැමරා එක jerk වෙනවා, ඒකොල්ලෝ හැම වෙලේම ලොකු එනර්ජි එකක් වැය කරන මේ ෆුල් ප්‍රොඩක්ෂන් එක ඇතුලේ මම ඒක මේ නිර්මාණය කරද්දී මේ නිර්මාණය කරන්න මම අධ්‍යයනය කරනවා ජෝර්ජේ රොමේරෝ කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාව. කොවිඩ් සමයේ මම ලොක්ඩවුන් එකත් එක්ක ගෙදර නිවාඩු පාඩුවේ ඉන්නකොට ඔහුගේ චිත්‍රපටි මාලාවක් බලනවා. ඒකත් එක්ක තමයි මම මේ සංකල්පය තවත් හොඳට නිර්මාණය කරන්නේ. ලංකාවේ හොරර්, ඊට පස්සේ මේ zombie කියන සබ් ජෙනරස් වගේ දේවල් නිර්මාණය වෙනවා අඩුයි. මේ නිර්මාණය ඔබට අන්තර්ජාලය තුල බලන්න පුළුවන් YouTube එකේ හිලූෂ හේවාගම ලීතල් බයිට් කියලා ගැව්වහම විනාඩි 11කින් යුතුව දාවන කාලෙකින් යුතුව මේ නිර්මාණය තියෙනවා. රස විඳින්න ප්‍රේක්ෂක ඔබට ආරාධනා කරනවා. ගොඩක් කලාවට මේ සංගීතය ගැන කතා කරනකොට අපි 70s 80s 90s වගේ හොම යුග පොඩ්ඩක් වෙන් කරගෙන කතා කරනවානේ. එතකොට මේ 90s කියලා කියන්නේ මේ මියුසික් වලට ගොඩක් වෙලාවට ටෙක්නොලොජි එකත් එක්ක එකතු වෙලා මේක අලුත් අපි මේ මොහොතේ රස විඳින්න ඉන්න සංගීතය බිහිවීම ආරම්භ වෙච්ච කාලය කියලා තමයි මම විශ්වාස කරන්නේ. අපි ත්‍රිවිධ විදිහට ඒකට දායකත්වය සැපයුවා ඒක සමාජගත කිරීමේදී. ඉතින් මේ 90s මියුසික් කොහොම හෝම ඇවිල්ලා ඒක 2000 වගේ කිට්ටු වෙනකොට මේකට අලුත් බොහොම අපූරු කට්ටිය එකතු වෙනකොටම බොහොම අපූරු සංගීත නිර්මාණ කියන්නේ මියුසික් වීඩියෝස් බිහි වෙන්න පටන් ගන්නවා. එතකන් අපි සින්දු අපිමනේ රූපම හොවාගත්තේවලු. හැබැයි මේ වෙනකොට මේ සංගීතයට මියුසික් වීඩියෝස් බිහිවීම කියන එක ට්‍රෙන්ඩ් එකක් වෙනවා. ඉතින් මියුසික් වීඩියෝ බිහිවීමේ මූලිකයෝ ඉන්නවා කීප දෙනෙක්. ඒ අතරින් නිලාන්ටත් මම එක තැනක් ලබා දෙනවා මේ වෙලාවේ. නිලානුත් බොහොම මේ ට්‍රෙන්ඩ් එකේ බොහොම ට්‍රෙන්ඩි මියුසික් වීඩියෝස් කරපු කෙනෙක් නිලාන් කුරේ කියලා කියන්නේ ඒ විදිහට මේ කමර්ෂියල් ඩිරෙක්ටර් කෙනෙක්. එතකොට එයා එතනින් පටන් අරගෙන මේක ඉදිරියට ඔහොම එයාත් මේක දිගටම මේක ගැටි හිටපු එක්කනේ. එයා පොඩි අලුත් වැඩක් පටන් අරගෙන. දැන් අර දැන් ওই මියුසික් විතරක් නෙමෙයි සම්පූර්ණ සමාජයේම පරිණාමයේ තවත් මොහොතකට අපි ගිහිල්ලා තියෙන්නේ. ඒවිලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් કૃතිම බුද්ධියත් එක්ක. එතකොට මේ કૃතිම බුද්ධිය කියන කිව්වහම සමහරු ප්‍රතික්ෂේප කරනවා. සමහරු කැමති. මේකට හරියට කමාන්ඩ්ස් දීලා හරියට මේක පාවිච්චි කරන්න පුළුවන් විදිහට මේක අර නිකන් ආටිෆිෂල් ගතියක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට තරම් මේක දියුණු වෙලා තියෙනවා දියුණු වෙමින් පවතිනවා. ඒකර මේක හරියට මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක වැඩ කරන අවශ්‍ය ලැන්ග්වේජ් එක
හැදිලා තිනවා. ජොබ්ස් උත් අලුතෙන් හැදිලා තිනවා. ඒකත් එක්ක ලැන්ග්වේජ් එක දන්න අය. නිලාන් මේ ඔක්කොම දන්නවා. නිලාන් පොඩි අලුත් වැඩක් කරලා තිනවා නේ නිලාන්. ඔව් නේද. ඉස්සෙල්ලා ඒකට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. හොඳයි. මේක ඇත්තටම නාරද මේක මම පාවිච්චි කරේ එක්තරා කාලයකදී මට වමනාවක් තිබුණා මේ કૃතිම බුද්ධිය කියන්නේ කොහොමද අපි මේ නිර්මාණයකදී දායක වෙන්නේ මට දැනෙච්ච දේ තමයි මේක ආපු මුල හරිම මේ යාන්ත්‍රිකයි මේක ඇතුලේ තියෙන්නේ නිකන් අපි ගත්තොත් එම් වීඩියෝ ගේම්ස් වගේ වල තියෙන ඒ වගේ ලුක් එකක් තියෙන්නේ හැබැයි මගේ හිතේ නිකන් හීනයක් තිබ්බා කවදා හරි දවසක මේක ඩෙවලොප් වුණොත් එහෙම ෆිල්ම්යක් කරන්න පුළුවන් මට්ටමකට නැත්තම් හොඳ කලාකෘතියක් නිර්මාණය කරන්න පුළුවන් තත්ත්වෙම ඒ වගේ නිකන් හිතේ තිබුණ බලාපොරොත්තුවක් ඉතින් ඕක ගැන හිත හිතෙද්දී තමයි මම අත්හදා බැලීම් කීපයක් කරේ ඇත්තටම මේක මේ 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 કૃතිම බුද්ධිය මේ 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 රූපවාහිනී වැඩසටහන් වල යොදා ගන්න එක තාම මේ අත්හදා බැලීම මට්ටමේ තියෙන්නේ ලෝකෙම. ඉතින් ඒකේ අතරේ මාත් පොඩි try එකක් දුන්නා නිකන් කොහොමද මේක නිකන් අපි හැංගීම් දැනීම් තියාගෙන වැඩ කරන්න පුළුවන් ගන්නට ගන්න කියන එක. ඉතින් ඒකට කරපු උත්සාහය තමයි මේ music video එක. අපි පොඩ්ඩක් බලලින්න. එතකොට අපි කතා කරන ලීසි. In the shadows of the morning, paws padding down our streets, with eyes that hold a thousand stories, in every heartbeat, every beat. There in the alleys, in the treetops, beneath the city lights at night, living softly yet so boldly, in the spaces out of sight. Oh, the ones who walk beside us, feather, fur, and silent calls. They're the keepers of the wild, between the cracks and through the walls. In the corners of our cities, in the gardens overgrown, they are living here among us, in a world that's not their own. මොකද හිතෙන්නේ සින්දු බැලුවහම කොහෙද මේකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තියෙන්නේ එහෙම හිතෙනවා නේ මොකද මේක බොහොම හරි සජීවී පැත්තට බරයි හැබැයි අර මේකේ අර සත්තු ඉන්න නිසා අන්න අපිට හිතන්න පුළුවන් එතෙන්දි මේක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකතු වෙලා ඇති කියලා හැබැයි ඊට එහා ගිහිල්ලා තියෙනවා මේ වැඩේ මේක ඇහුවහම මේකේ මේ කතන්දරය ඇහුවම ඔකනම් පුදුම වෙයි මේ සින්දුවට කොහෙද ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකතු වෙලා තියෙන්නේ කොයි තැනද සියලුම දේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ සියලුම දේ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේකේ අපි මේ වචන ඒ කියන්නේ අපේ මේ 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 ලියලා තියෙන ඒ කියන්නේ වචන වල ඉඳලා එතකොට මියුසික් ඊළඟට සිංගින් එතනින් ගියාට පස්සේ අපි ගත්තොත් එහෙම විෂුවල් කම්පොසිෂන් ඒ කියන්නේ රූප රාමු සංකලන ඒ තැන ඉඳලා ඊට පස්සේ ඇනිමේෂන් මේ ඔක්කොම විවිධ මෘදුකාංග හරහා නිර්මාණය කළ එකතු කරපු අවස්ථාවක් තමයි තියෙන්නේ දැනට ලෝකේ ගත්තොත් එහෙම එක මේ මෘදුකාංගෙන් හරිය software එකකින් සම්පූර්ණ මේකක් ඉවර කරන්න බෑ. හැබැයි මේ මෘදුකාංග කීපයක් එකතු කරලා නිර්මාණය මේ එකතු කරලා කරපු එකක ප්‍රතිඵලයක් තමයි මේ නිර්මාණය. එතකොට ලෝකේ මේ වගේ මිට කලින් කොහෙ හරි කෙරලා තියෙනවා කියලා ගොඩක් කෙරෙනවා. දැන් අපිට මේ ළඟදිම මේ කතා බහට ලක් වෙනවා මේ එක්තරා සමාගමක් ඒගොල්ලෝ වෙළඳ දැන්වීමක් ප්‍රතිනිර්මාණය කරා මේ કૃතිම බුද්ධිය පාවිච්චි කරලා. ඒකට ගොඩක් මිනිස්සු කැමති වුණේ නැහැ. ඒකට හේතුව තාම මේ සාමාන්‍ය මිනිසුන්ගේ මේ මේක કૃතිම බුද්ධියේ ඈතයි. ඉතින් අලුතෙන් අහම කොහොමද අපිට ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. ඒ හින්දා. එතකොට දැන් මේක මාරයි. දැන් මම කියන්නේ මේක ලයිටින් ගත්තත් මේකේ පින්තූර ගත්තත් එතකොට මේකට පාවිච්චි මේ ස්මූත්නස් එක ගත්තත් මේ හැම එකක්ම පුංචි කූඹිය පවයි තාම ලස්සනට මම කියන්නේ 100%ක්ම වගේ හරියට ඇනිමේට් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. මේකට ඔයාගේ අවධානය කොහොමද මේ ඇත්තට මේ 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 කමර්ෂල් ඩිරෙක්ෂන් පැත්තෙන් සින්දු හදපු පැත්තෙන්දගෙන මේකට හිතෙන්න පටන් ගත්තේ මොකද මේකට හිතෙන්න පටන් ගත්තේ ඇත්තටම මේ මට සමහර අවස්ථා ඇවිල්ලා තියෙනවා මම තෘප්තිමත් නැහැ මම කරපු සමහර නිර්මාණවල මට හම්බෙච්ච තාක්ෂණික සහාය ගැන එතකොට මම කල්පනා කරලා තියෙනවා ඒක මට කරන්න බැරි දෙයක් මට ඉදිරියේදී කරගන්න ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ වගේ තාක්ෂණික ලෝකේ මේ 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 දැන් අපි ගත්තොත් එහෙම හොලිවුඩ් වල ඒ වගේ ලෙවල් වල කෙරෙනවා හරි ප්‍රොෆෙෂනල් රේන්ජ් එකේ කෙරෙනවා හැබැයි අපිට සමහර වෙලාවට අපිට ඒ වගේ ඇනිමේටර්ස්ලව හය කරන්න එච්චර මේ අපිට හැකියාවක් නැහැ ඒක ආර්ථික වශයෙන් මේ වගේ ප්‍රශ්නක් තියෙනවා ඉතින් මේ මේ કૃතිම බුද්ධිය සම්බන්ධ මේ මේ ප්‍රෝග්‍රෑම්ස් ආවත් එක්ක අපිට chance එකක් ඇවිල්ලා තියෙනවා මේව පාවිච්චි කරලා අපේ හිතේ තියෙන දේ එළියට දාගන්න පුළුවන් මට්ටමට
හදාගන්නේ. එතකොට ඒක ඒකට තමයි මම උත්සාහ කරේ. ඒ කියන්නේ මම සැටිස් නොවන තැන්වල දේවල් මම කොහොමද හදාගන්නේ කියන එක. ඒ කියන්නේ පුළුවන් තරම් තාත්තික පැත්තකට ගන්න පුළුවන් කම බලන්න මම කරපු අත්හදා බැලීම් වල ප්‍රතිඵලයක් හැටියට තමයි ඔක එන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ තාක්ෂණයේ පැමිණීම අපිට ඒක මේ මෙවලමක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. මේක හැබැයි මේ කට්ටිය මේ වැරදියට වටහා ගන්න නරකයි. මේක ආපු පළියට මේක බොත්තමක් ලැබුවට ඔක්කොම වෙන්නේ නැහැ. මම කියන්න හදපු එක ඒක තමයි කියන්නේ. අනිවාර්යයෙන් මානව මැදිහත් වීම නේ. මේ හියුමන් එන්ගේජ්මන්ට් එක මේකට ඕනේ. එතකොට තමයි මේක සජීවී වෙන්නේ. ඒක නැත්නම් ගොඩක් ලස්සන වෙන්නේ. මොකද අපේ මේ පරිකල්පනේ මේ මානව මැදිහත් වීම හරියට කරාට පස්සේ මේකත් බොහොම අපූර්ව නිර්මාණයක් බිහි කරනවා. දැන් මම කිව්ව එක හැමෝම හිතාගෙන ඉන්නේ බොත්තම ඔක්කොම අපිට සින්දුවක් හදලා දෙන්න වගේ පැත්තකට වෙලා හිටියා මේ වගේ සින්දුවක් හදලා දෙයි වගේ අදහස්. ගිලන් ගොඩක් මහන්සි වුණා මේකට. කොච්චරක් දවස් විතර ගියද? මට ඇත්තටම දැන් අපි සාමාන්‍ය ගත්තොත් එහේ මේ වගේ නිර්මාණයක් ලෝකෙ මීට ඉස්සෙල්ලා කරන්න සාමාන්‍ය අවුරුද්දක විතර කාලයක් වැය වෙනවා. මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මට මේකට සාමාන්‍ය සුමාන දෙකක් විතර වගේ තමයි ගියේ. සුමාන දෙකකින්. හැබැයි ඔයගේ ඔළුවේ මේක පැහැව පැහැව එක එක එක්ස්පෙරිමන්ට් කර කර අරම ඒවා තිබුණා නේ. මොකද કૃතිම බුද්ධි පාවිච්චි කරනකොට ඔය හරි කමාන්ඩ්ස් හරියටම දෙන්න ඕනේ නේ. එහෙම මොකක්ද එකක් තියෙනව නේද? ජොබ්සුත් දැන් හැදිලා තියෙනව නේද? හැදිලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ඒක ලෝකේ තියෙන හැම මේ දැනුමක්ම දැන් අපි අන්තර්ජාලයේ අඩංගුයිනේ. දැන් අපි ගත්තොත් එහෙම Google වලින් අපි සර්ච් කරනවා ඒ වගේ දේවල් වෙනවනේ. ඒවයේ මේ ඉදිරි පියවරක් හැටියට තමයි මේ કૃතිම බුද්ධිය, ඒ කියන්නේ මේ අපි ක්ලවුඩ්ස් වල තියෙන මේ ටෙක්නොලොජිස්, ඒ කියන්නේ තියෙන දත්ත ගබඩාව අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ කොහේ හරි කෙනෙක් මොන හරි දෙයක් අප්ලෝඩ් කරාම ඒක මේ ක්ලවුඩ්ස් වල තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලයේ තියෙනවා. එතකොට මේවා ෂෙනේකින් ඒවයේ තියෙන ආభాෂය අරගෙන අපිට ඕන කරන දේ නිර්මාණය කරන එක තමයි કૃතිම බුද්ධියේ එක අවස්ථාවක්. අවසාන වශයෙන් බොහොම තප්පර 5කින් විතර මට කියන්නේ තව මොන හරි නිර්මාණ ටිකක් කරන්න ඉන්නව නේ કૃතිම බුද්ධිය පාවිච්චි කරලා. අනිවාර්යෙන්. ඔව්. දැන්ට ඉදිරියට මේ අපි මේ මොනවාද ගත්තොත් එහෙම සීසනල් සොංග්ස් වගේ, ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම නත්තලා ආශ්‍රය කරගෙන නිර්මාණ කීපයක් වෙනවා. තව මේ අදහසක් තියෙනවා මේක අලුත් ක්ෂේත්‍රයන්ට මේ හඳුන්වා දෙන්න. රයිට්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අදවසේ කාලේ බොහොම වේගින් ගෙවියන් නිසා අපට සිද්ධ වෙනවා සමගින යන්නට. ඉතින් අපි අද දවසෙත් බොහොම අලුත් දේවල් නැවුම් දේවල් ඔබට ඉදිරිපත් කරන්නට උත්සාහ කළා. මම හිතන්නේ උත්සාහය සාර්ථක වෙන්නට ඇති. එමනම් අපි සමගින යන්නේ සංයුග වැඩසටහනෙන් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු ඇතුව.